ඒ කාරකේ බැටරි ප්‍රශ්නට ලයිෆ්ටයිම් විසඳුමකට පාද ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. එදා 2020 තුමා මෙරට බාර ගන්නකොට මෙරටේ තිබුණ ආර්ථික තත්ත්වයත් ඒ වගේම අද වෙනකොට මෙරටේ පත් වෙලා තියෙන තත්ත්වයත් තුමා අපිට මතකයි පෙරටේ ආහාර උද්දමනය 95%ක් ඒ වගේම අපේ රටේ සංචිත මිලියන 20ට අඩු වෙලා තිබුණේ අපේ ඩොලරේ පාලනය කරගන්න බැරි වෙලා තිබුණේ රටේ නීතියක් තිබුණේ නැහැ නීතිය වල් වැදිලා තිබුණේ හැබැයි ඒ තත්ත්වය සමතයට පත් කරගැනීමෙන් මිනිසුන්ගේ ජීවන බර ඉතාම අමාරුවෙන් මිනිස්සු ජීවත් වුණේ බඩු මිල ඉහළ ගිහිල්ලා මිනිස්සු පෝලිං යුග ඒ සියල්ල වෙනස් කරලා වසරකුත් මාස 3ක් වගේ කෙටි කාලයක් තුල ඒ සම්පූර්ණ ක්‍රමවේදය වෙනස් කරන්න කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට අපි ආණ්ඩු පක්ෂයේ හැටියට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මේ අභියෝගය මේ තීරණාත්මක වෙලාවේ කිසි කෙනෙක් බාරගත්තේ නැහැ ඒ අභියෝගය බාරගත්තේ එතුමා පමණයි එතුමා බාර අරගෙන මේ කෙටි කාලය තුල අපි කවුරුත් විශ්වාස කරේ නැහැ අපි කවුරුත් හිතුවේ නැහැ මේ වගේ කෙටි කාලයක් තුල ඒ කියන්නේ අපිට ගෑස් ටික ගෙන්නගන්න ඩොලර් මිලියනයක් දෙකක් නැතුව ඉඳපු අවස්ථාවල් තිබුණා අපිට ඒ නිසා අපි රටක් හැටියට කිසි කෙනෙක් අපිට ණය දුන්නේ නැහැ අපිට සල්ලි අච්චු ගහන්න බෑ ඒ නිසා අපිට ණය ගන්න බෑ සල්ලි අච්චු ගහන්න බෑ මේ සියල්ලත් එක්ක මේ කෙටි කාලය තුල මේ රටේ ආර්ථිකය කලමනාකරණය කරලා මේ රටේ නීතිය ස්ථාපිත කරලා මේ තත්ත්වයට මේ රටේ මිනිසුන්ට කුස්ම ගන්න පුළුවන් වටපිටාවක් හදාලා ලබා දීම පිළිබඳ අපේ තුමාට අපේ ස්තුතිය පුද කරන්න ඕනේ ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එතුමා කටයුතු කිරීමේදී මම දැක්කා අපි එතුමත් එක්ක ඇමරිකාවට සංචාරය කරන්න ගිය පළව අපේ අජිත් මන්ත්‍රීතුමත් ඉන්නවා අපි දැක්කා එතුමා ඒ ආයතනත් එක්ක කටයුතු කරපු ආකාරය පිළිබඳ එතුමලාගේ ප්‍රසාදය ඒ නිසා එතුමා ඒ අපි මේ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නලාවේ ජාත්‍යන්තරයත් එක්ක එතුමා ඒ සම්බන්ධතාවයේ ගොඩනගාගෙන ඒ ජාත්‍යන්තර ආයතනවලින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න එතුමා කටයුතු කරපු ආකාරය අපි දැක්කා මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ විස්තීර්ණ කිවිසුම් අත්සන් කිරීමට දැන් තව ඉදිරි කාලයකදී නියමිතයි. එතෙන්ට ගේන්න විශාල කැපකිරීමක් එතුමා කරා. මම හිතන්නේ පහුගිය දවස් ටිකේ එතුමාට දවල් රැ නිින්ද යන්න නැතුව ඇති මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය කිවිසුම් අත්සන් කරන තෙක් එතුමා ඒකත් සාර්ථක කරගන්න එතුමාට හැකියාව ලැබෙනවා අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසයේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ ඒ අවශ්‍ය වටපිටාව සකස් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම ගොඩක් අය චෝදනා කරා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොකටද අපි ගියේ? මේකෙන් අපිට හම්බෙන්නේ US බිලියන පොඩි ගාණක්. මේකේ අපිට කරන දේවල් මෙච්චර කැප කරලා බදු ගහලා මොකටද කියලා. හැබැයි මේ අය ඒක හංගලා එතුමා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමත් එක්ක අපිට ණය ගෙවන්න ලැබෙන සහන කාලය. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව දෙන ණය මේ සියල්ල එකව කරාම මම හිතන්නේ US බිලියන 25කට වැඩිය විශාල මුදලක් මේ බිලියන 25ක විශාල මුදලක් මේ හරහා වැය වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඔබතුමාගේ ලබා දුන්න නායකත්වයේ පිළිබඳ විශේෂයෙන් අගය කරනවා. ඒ වගේම මම අපි මුලින් මේ දේශපාලන ස්ථාවරය ගත්තත් මම ඔබතුමාගේ අගය කරනවා මේ ගත්ත යම් තීරණ කාරණා කීපයක්. පළවෙනි එක තමයි අපි දැක්කා අපි ඒ වැරද්ද අපිත් කරපු නිසා ඒ වැරද්ද කරපු අපි බොහොම ගෞරවයෙන් ඒ වැරද්ද පිළිඅරගෙන නිවැරදි කරගන්න ඕනේ. අපි බලයට පත් වෙච්ච හැම රාජ්‍ය නායකෙක්ම අපි දැක්කා මිනිස්සු සතුටු කරන්න තීරණ ගන්නවා. දැන් අපි ගත්තොත් විදුලි බල මණ්ඩලය. ලංකා විදුලි බල මණ්ඩලය මම විදුලි බල අමාත්‍යවරයා හැටියට ඉඳියා. අපි විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න අපිට රුපියල් 46ක් යනකොට. අපි රුපියල් 18ට 20ට විදුලිය දුන්නා. ඒකලා අපි කොහේ හරි රටකින් ණයක් අරගෙන අපි මේක ගෙවනවා. දැන් අපි ගත්තොත් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි බිල වැඩි කරන්න කලින් වාර්ෂික පාඩුව බිලියන 500ක් එක අවුරුද්දකට බිලියන 500ක් විදුලි බල මණ්ඩලයේ පාඩු ලබනවා. ඒ පාඩුව රජයේ විසින් පියවනවා. රජයේ වෙනත් රටකින් ණයක් අරගෙන ඒක පියවනවා. ඉතින් ඒ නිසා අපි හැම රජයක්ම අපි මේක කරා. අපි 2014 ඉඳලා 12 ඉඳලා ගත්තොත් අපි අවුරුදු 9කින් විදුලි බල වැඩි කරලා තියෙනවා. මේ කාලය තුල අපි දාලා තියෙන ජනතාවට දුන්න විදුලි සහනාධාරයේ ගත්තොත් බිලියන ගාණක්. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් නිෂ්පාදිත මිලට විදුලිය විකුණනවා. දැන් අද මම විදුලි බල මණ්ඩලයට කතා කරා මගේ කතාව කරන්න කලින් මම හිතුවා මේ විදුලි බිල වැඩි කරාට පස්සේ මිනිස්සු විදුලි පරිභෝජනය අඩු කරලා ඇති කියලා. මොකද ලයිට් බිල වැඩි මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ කියලා. හැබැයි බැලුවහම ගිගවට් අවර්ස් ඒ පාවිච්චි කරන ප්‍රමාණය එක සමානමයි. විදුලි බිල වැඩි කරා කියලා මිනිස්සු විදුලි පරිභෝජනය අඩුවක් කරලා නැහැ. ඒ නිසා
අපි විදුලිය ගන්නවා නම් අපි පුරුදු වෙන්න ඕනේ නිෂ්පාදන මුදලට විදුලිය ගන්න අපි. නැත්නම් අපි හැමදාම කරේ අපි දැක්ක පහුගිය කාලේ අපි විදුලි පාරිභෝගිකයන්ගෙන් 120%කට අපි රුපියල් 150ට විදුලිය දුන්නේ. අපි රුපියල් 150ට විදුලිය දුන්නා සිගරට් එක ගන්නට විදුලිය දුන්නා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි පුරුදු වෙන්න ඕනේ රටක ජීවත් වෙනවා නම් ඒ නිෂ්පාදන මිලට මිල දී ගන්න. දැන් අපි ගත්තොත් කනිජ තෙල් පහුගිය කාලේ කනිජ තෙල් ආනයනය කරන්න අපිට US බිලියන 500ක් ගියා මාසෙකට. දැන් මේ තෙල් මිල වැඩිවීමත් එක්ක ඒකේ අනිත් පැත්ත තියෙන්නේ පරිභෝජනය අඩු වෙලා මිනිස්සු අනවශ්‍ය ගමන් යන්නේ නැහැ. දැන් අපිට මාසෙකට තෙල් ගේන්න යන්නේ US බිලියන 250යි නැත්නම් 300යි. ඉස්සර US බිලියන 500ක් නැත්නම් 600ක් අපිට තෙල් ගේන්න මාසෙකට ගියා. ඒතර අපි ඩොලර් පිට රටට යවනවා. ඒ නිසා මං හිතන්නේ ඔබතුමා ඒ තෙල් විකිණීමේදී නිෂ්පාදන වියදමට අපි තෙල් ගන්න ඕනේ. අපිට තෙල් ලීටරයක් ගන්න ගාන කීයද අපි ඒ ගානට දීලා තියෙනවා. ඒ වගේම අපි විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න යන වියදම කීයද ඒ ගානට පරිභෝගිකයට දීලා තියෙනවා. ඉතින් අපි හැමදාම අපි බලයටපත් වෙච්ච අපි හැම කෙනෙක්ම කරේ ජනතාව සතුටු කරන්න රටවල් වලින් ණය අරගෙන කනිද තෙල් සංස්ථාව ගත්තොතින් එක රාජ්‍ය බැංකුවට ණය තියෙනවා ට්‍රිලියන් 1.2ක් ට්‍රිලියන් 1.2ක් මිනිස්සුන්ට සහන ආධාර දීලා අපි ණය වෙලා. හැබැයි එහෙම කරා කියලා මිනිස්සු ඒක අගේ කරාද? ඒක අගයක් තිබුණත් ඉතින් ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමනි මම හිතනවා ඒක ගොඩක් වෙලාවට මිනිස්සුන්ට මේක අකමැති මාතෘකාවක් වෙන්න පුළුවන්. මිනිස්සු ඒකට ප්‍රසාදයක් නැති වෙන්න පුළුවන්. මම නම් හිතනවා පාඩු ලබලා අපි අනිත් රටවලින් ණය අරගෙන මේක දීමේ කිසිම සාධාරණයක් නැහැ. ඒ වගේම ඔබතුමාගේ අවධානය වෙලා තියෙනවා රාජ්‍ය ආයතන. අපි කියනවා ගොඩක් වෙලාවට අපි කතා කරනවා අපේ රටේ සම්පත් අපි විකුණනවායි කියලා කතා කරනවා. මේවා පෞද්ගලිකකරණය කරනවායි කියලා කියනවා. දැන් අපි ගත්තොතින් රාජ්‍ය ආයතන නඩත්තු කරන්න ආණ්ඩුව වැය කරන මුදල. දැන් මේ වැය මේ රාජ්‍ය ආයතන නඩත්තු කරන්න මේ රටේ මිනිස්සු බදු ගෙවනවා. මිලියන 22කම රාජ්‍ය ආයතන කීපයක් නඩත්තු කරනවා. ඒ නිසා විශාල මුදලක් පෞගේ කාලේ කනිජ තෙල් සංස්ථාවට විදුලි බල මණ්ඩලයට විශාල මුදලක් රජය දරුවා. ඒ නිසා මේ හැම ආයතනයක්ම දැන් අපි කියන්නේ මේක මේ එක එක රටවල් වලට දෙන එක නෙවෙයි කරු ජනාධිපතිතුමනි. දැන් අපි ගත්තොතින් රාජ්‍ය බැවිලි සමාගම් ටික තියෙනවා. දැන් ජනතාවතු සංවර්ධන මණ්ඩලය රජයේ තියෙන එක පාඩු ලබනවා. හැබැයි ඒකෙම තිබුණ කහවත්ත බැවිලි සමාගම පුද්ගලික අංශයට දීලා දෙනවා. ලංකාවේ සමාගමක් ඒක ලාභ ලබනවා. පෞද්ගලික අංශයට දුන්නම මේකල ද ටෙලිකොම් එක ගැන ටෙලිකොම් එක දෙනකොට බැන්න. හැබැයි ටෙලිකොම් එක පෞද්ගලිකකරණය කිරීම තුළ ලැබපු ලාභය සහ ටෙලිකොම් එකෙන් වෙන සර්විස් එක ගත්තාම ඉතින් ඒ නිසා මේ පාඩු ලබන ආයතන ආණ්ඩු දිගින් දිගටම නඩත්තු කරන්න බෑ. මං හිතන්නේ වෙන කිසිම රාජ්‍ය නායකයෙක් මේ තීන්දුව ගන්නෙ නෑ. ඔබතුමා විතරයි මේ තීන්දුව ගන්නෙ. ඒක මිහිරි වුණත් අමහිරි වුණත් ඔබතුමා රටපැත්තෙන් ඉඳලා ගන්නවා. ඒක දේශපාලන වශයෙන් අවාසි වෙන්නත් පුළුවන්. හැබැයි රටපැත්තෙන් හිතලා ඔබතුමා මේ තීන්දුව ගන්නවා. රජයන්ට මේවා නඩත්තු කරන්න බෑ. එනිසා මේ ආයතනවල ඉන්න නිලධාරීන්ගේ තියෙන දූෂණ අක්‍රමිකතා මේවා පාඩු ලබන්න. ඒ නිසා මං හිතන්නේ මේ පිළිබඳ ඔබතුමා මේ අවධානය යොමු කරලා තියෙනක බොහොම හොඳයි. ඒ වගේම ඔබතුමා 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. ගෙනල්ලා ඔබතුමා මේ ස්වාධීන කොමිෂන් සභාපත් කරන්න ඔබතුමා මටද හොඳයි. Thank you. හරි හරි හරි. මේ අද හවස වෙලාව දීලා තියෙනවා. අද හවස වෙලාව දීලා තියෙනවා. ඒ නිසා 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අපි එතුමා ගැන විවේචනය කරන්නත් එතුමා ගැන හොද කියන්නත් දෙකම කියන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමනි 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වහරහා ස්වාධීන කොමිෂන් සභාපත් කිරීමට ඔබතුමා කටයුතු කරා. හැබැයි ඔබතුමා එක හොඳ අරමුණින් පත් කරත් ඒ කොමිෂන් සභාවලින් රටට සාධාරණ සේවයක් වෙනවද කියන ප්‍රශ්නාර්ථය මට තියෙනවා. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභාවල පිළිමද ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඒක නිලීම කරනවා. ඒ වගේම ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවාද ඔබතුමා මෙතන ඉන්න නිසා. ජනාධිපතිතුමනි මේ අයවැයේ අපේ රාජ්‍ය බදු ආදායම ඔබතුමා බලාපොරොත්තු වුණා බිලියන 3100ක්. බිලියන 2900කට ආසන්න ප්‍රමාණයක් බදු එක්කහුව වෙලා තියෙනවා. මේ බදු වැඩිවීම එක්කහුව වෙන්න මූලික හේතුව තමයි ඔබතුමා අලුත්ෙන් එක් කරපු බදු නිසා. දැන් අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුපට අපි ලක්ෂයේ ඉඳලා ජනාධිපතිතුමනි අපි ටැක්ස් කරනවා. ලක්ෂයකට වැඩි පඩි ගන්න හැම කෙනෙකුගෙම අපි ටැක්ස් කරනවා. ඔබතුමා ඒකෙන් බලාපොරොත්තු වෙන බිලියන 100ක්. ඊළඟ ඔබතුමා බලාපොරොත්තු වෙන වැට් එක 15% ඉඳලා 18% කරන්න ජනවාරි මාසෙ ඉඳලා. ජනාධිපතිතුමනි ඒකෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන බිලියන 150ක්.
එනිසා මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට ඔබතුමාගෙන් බොහොම ගෞරවණීය ඉල්ලීමක් කරන්න කැමැති. ඔබතුමාට හැකියාව තියෙනවා නම් මේක කරන මේ වගකීම අපි බාර ගන්නම්. මේ ලක්ෂයක රාජ්‍ය සේවකයාගේ පෞද්ගලික අංශේ ලක්ෂයකට ටැක්ස් කරන එක අඩු ගානේ මේක ලක්ෂ 2 දක්වාවත් වැඩි කරන්න කියලා. ඒ වගේම ජනාධිපතිතුමනි මේ VAT එක 18% නොකර 15%ම තියන්න පුළුවන් නම් ඔබතුමාට මේකේ අහිමි වන මුදල බිලියන 250ක්. ඒ බිලියන 250 එක්කව කරලා දෙන වගකීම ඔබතුමාලා අපිට දෙනවා නම් ආණ්ඩු පක්ෂයි විපක්ෂයි අපි එකඟයි. අපිට දෙන්න ඔබතුමා දේශීය ආදම්බතු දෙපාර්තමේන්තුවයි රේගුවයි සුරාබතු දෙපාර්තමේන්තුවයි අපිට දෙන්න මාස 3කට. මාස 3කට ඔබතුමා දෙන්න ඒ බිලියන 250 ඔබතුමාට අපි හොයලා දෙනවා. ඒ නිසා මේ ආයතන ගරු ජනාධිපතිතුමනි මේ රාජ්‍ය සේවකයන්ගෙන් අපි බදු ගහන්න ඕනේ නැහැ. මේ ආයතන මම ඊයේ ජනාධිපතිතුමනි පෙන්නවා ලංකාවට ආනයනය කරලා තියෙන බිලියන 1කට වැඩිය ආනයන කරුව 712කගේ නාමලයකට මම ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කරා. ඒ 712න් 712න් 45 දෙනෙක්වත් බදු ගෙවන්නේ නැහැ. බිලියන 1කට වැඩිය ආනයනය කරලා තියෙනවා. ජනාධිපතිතුමනි මම ඊයේ පෙන්නවා එක සමාගමක් බිලියන 1කමාරක සීනි ගෙනල්ලා තියෙනවා. බිලියන 1කමාරක්. බිලියන 1කමාර සීනි ගෙනාවට පස්සේ දේශීය ආදම්බතු දෙපාර්තමේන්තුව ඔහුගේ ටැක්ස් ෆයිල් එක වැහුවා. මේ සීනි මිල අඩු කරාට පස්සේ. ඒ නිසා මේ දේශීය ආදම්බතු දෙපාර්තමේන්තුව අතිගරු ජනාධිපතිතුමනි මිලියන 22ක් ඉන්න රටක ආදායම් බදු රුපියලක් කර ගෙවන්නේ පුද්ගලික ආදායම් බදු 31000යි. මේ රටේ මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය මිනිහගෙන් ගන්නවට වැඩිය තියන මිනිහගෙන් ගන්න. මම හැමදාම කියනවා ලංකාවේ ඉන්න ලොකුම වීමෝල් හිමියා බැංකු ගිණුමට එනවා බිලියන 100ක්. බැංකුවේ තියෙන බිලියන 100ක් සත පහක් බදු ගෙවන්නේ නැහැ ජනාධිපතිතුමනි. ලංකාවේ ලොකුම නිමි ඇඳුම් අපනයන කරුව සත පහක් බදු ගෙවන්නේ නැහැ. ජනාධිපතිතුමනි ඒ විතරක් නෙවෙයි ආනයන කරුව ගත්තදින් 175ක් බදු ගෙවන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන මිනිස්සුගෙන් ගන්න අපි ඒකට විරුද්ධ නැහැ. ඒ නිසා ඔබතුමාට යෝජනාවක් හැටියට අපි කියනවා ඔබතුමා මේ පේයි ටැක්ස් එකෙන් බලාපොරොත්තු වෙන බිලියන 100 ඒ වගේම වැට් එකේ වැඩි කරන්න බලාපොරොත්තු වෙන 3% ඒ දෙකේම ඔබතුමා බලාපොරොත්තු වෙන බිලියන 250ක්. ඒ බිලියන 250ම ඔබතුමා අපිට දෙනවා නම් ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි අපි දෙකොල්ලම එකට එක්කව වෙලා මේ ආයතන ගෙනෙලා ඔබතුමාට 250ට බිලියන 500ක් අපි අබේසිංහ මන්ත්‍රීතුමාත් එනවා. අපි මේක කතා කරා එතුමා මොන ප්‍රශ්න තිබුණත් ඔබතුමාගේ මේ වැඩේට සහයෝගය දෙන්න විපක්ෂය කැමැති. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය මේ සඳහා යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි ඊළඟට මගේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුව පිළිබඳව. ගරු කතානායකතුමා මේ නොසිටියත් මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය පිළිබඳව මේ උදේ පාන්දරට මේ පාර්ලිමේන්තුවට ගහලා තියෙන හෙනේ මේ මේක පිළිබඳ පාර්ලිමේන්තුවේ දැඩි මිනිසුන්ගේ විවේචනයක් තියෙනවා. තමු නාසලගේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා උදේට පාර්ලිමේන්තුවට ඇවිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට කතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කතානායකතුමාගේ මේ වැයශීර්ෂය නිසා අපි තාම ගෞරවයෙන් කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා කාලය කළමනාකරණය කරන්න කියලා. මේ පාර්ලිමේන්තුව විනයක් ඇතුව වැරදි කරා නම් එළියට දාන්න ඕන දෙයක් කරන්න. හැබැයි මේ පාර්ලිමේන්තුව කළමනාකරණය කරන්න දෙන්නේ කියන්නේ කියලා. මේක වෙලා තියෙන හැමදාම 27-2 අරකයි මොකද්ද ගේනවා. හරියට මේ පාර්ලිමේන්තුවට මට තේරෙන්නේ නැහැ ගහපු හූනියමක්ද කියලා. උදේ පාන්දර කිසි කෙනෙක් පාර්ලිමේන්තුවට එන්න කැමති නැහැ දැන්. වෙනද අපි පාර්ලිමේන්තුව උදේට ආවේ හරි කැමැත්තෙන්. දැන් එන්න කැමති නැහැ. ඇයි පුස්කොළ පොතක් වගේ එළියගෙන පැය එකමාරක් කියවනවා. මේක එපා වෙලා. ඒ නිසා අපි ගරු කතානායකතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. උදේ ප්‍රශ්නවලට තියෙන පැය ඉන්න පැයෙන් මේක ඉවර කරන්න. අපි නියෝජ්‍ය කතානායකතුමාට බොහොම ගරු කරනවා. එතුමා මුලස්සරේ ඉන්න වෙලාවට නම් ඒ වැඩේ හොඳට කරනවා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ කටයුත්ත කරන්න කියලා. ඊළඟට මගේ අවධානය යොමු වෙනවා විගණකාධිපති කාර්යාලය පිළිබඳ. අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා ආංශික කාරක සභාවට අපි පත් කරාට පස්සේ අපි ආංශික කාරක සභාවල සභාපතිවරුන්ට අවස්ථාවක් ලැබුණා. ඇමරිකාවේ එක්සත් ජනපද අපිට වොෂින්ටන් නගරයට ගිහිල්ලා අපිට ඒ පාර්ලිමේන්තුව අධ්‍යයනය කරන්න. අපිට එහිදී ඇමරිකාවේ විගණන කාර්යාලය අපිට විසිට් කරන්න අපිට යන්න අවස්ථාවක් ලැබුණා. අපි ඒකල ඒ පිළිබඳ අපි බැලුවා. අතිගරු ජනාධිපතිතුමනි අපි මම ඔබතුමාට වෙලා නැති නිසා මම මේ පොත දෙන්නම්. ජනාධිපතිතුමනි 20-22 ඒගොල්ලන්ගේ achievements ටික ගත්තොතින් amount in financial benefits 55 billion rupees billion US billion 55 ඒගොල්ල ජනාධිපතිතුමනි ඉතින් return on every dollar in investment 74% amount of GO recommendation that we are implemented 77% ගරු කතානායකතුමනි ගරු අතිගරු ජනාධිපතිතුමනි අපි මුදල් වලට වග කියන්නේ පාර්ලිමේන්තුව.
විගණනය කරන්න පාර්ලිමේන්තුව. අපි කෝපයකට ගේනවා. අපි කෝප් එකට ගේනවා. හැබැයි ගෙනලා විශාල වංචා හොයනවා. අපි පාර්ලිමේන්තුවට දානවා. එතනින් එහාට මොකද්ද වෙන්නේ? කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි අපිටම බොරු කියනවා. හැබැයි එහෙ විගණන කාර්යාලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙන වාර්තා වලින් 77ක් 77ක් ඒගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කළා තියෙනවා අධිකරු ජනාධිපතිතුමනි. අපේ බදුල්ලේ අපේ ගරු අමාත්‍ය හිටපු ඇමතිතුමත් ඉඳියා, අපේ මන්ත්‍රීතුමත් හිටියා. ඉතින් නිසා ඒ විගණන කාර්යාලයත් එක්ක බලනකොට අපි මොකද්ද කරන්න කියලා හිතෙනවා. ඒ නිසා මුදල් වලට වග කියන්නේ පාර්ලිමේන්තුව, විගණනය කරන්නේ අපි. හැබැයි අපිට අනන්ත අප්‍රමාණ මේ කමිටු වලට දූෂණ වංචා එනවා. ඒවා පාර්ලිමේන්තුවට දානවා. ඒක න්‍යාය පුස්තකයට යනවා. එතනින් එහාට නැහැ. හැබැයි අනිත් රටවල් ගත්තාම ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් 77ට වැඩි ජනාධිපතිතුමනි. ඒ නිසා මේ පිළිබඳව මේ නීති අනපනත් වෙනස් කිරීම පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු වෙනවා නම් හොඳයි. මොකද මේ වගේ දැන් බල එක අවුරුද්දකට US බිලියන 55ක් ඇමරිකාවේ ඒ රටේ විගණන කාර්යාලයට රජයට ඉතුරු කරලා දෙන්න පුළුවන් නම් අපි මොකද්ද කරන්නේ කියන එක ඉල්ලනවා. ඊළඟට පාර්ලිමේන්තුව ගැන තවත් මට කියන්න බැරි වුණා. ගරු කතානායකතුමා මෙතන නොසිටියත් ජනාධිපතිතුමනි, අපිට ඇමරිකානු පාර්ලිමේන්තුවේ අපි ගියපු වෙලාවේ අපි අධ්‍යයනය කරපු දෙකක් තිබ්බා. ඒගොල්ලන්ගේ රිසර්ච් යුනිට් එක අපි පාර්ලිමේන්තුවේ ඉතාම සාර්ථක රිසර්ච් යුනිට් එකක් තියෙනවා පාර්ලිමේන්තුවේ කොංග්‍රස් එකේ. එතන විතරක් සේවයට විතරක් ඉන්නවා 630ක්. ගර්බන්තුවා තා විනාඩි දෙක කාලෙක ඒ රිසර්ච් එකේ ඉන්නවා ස්ටාෆ් එක විතරක් 630ක්. ගරු කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමනි, අපේ පාර්ලිමේන්තුව ගත්තොත් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 7 දෙනා රිසර්ච් එකේ. පාර්ලිමේන්තුවට එනවා නවක මන්ත්‍රීවරු ගණනාවක්. මේ මන්ත්‍රීවරුන්ට දැනුමෙන් පෝෂණය වෙන්න ඕනේ. මේ මන්ත්‍රීවරුන්ට තොරතුරු ගන්න ක්‍රම තියෙන්න ඕනේ. හැබැයි ඒ ගත්තාම ඒ කොංග්‍රස් එකේ රිසර්ච් එක ගත්තාම ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන දැනුම ඒගොල්ලන්ට මාතෘකා හදලා දෙනවා, කතා හදලා දෙනවා, ඩේටා දෙනවා, ඒවා රිසර්ච් කරලා යනවා. ඒකට ඒ පිළිබඳ විශේෂඥයෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ විෂයන් ගැන දන්න කට්ටිය ඉන්නවා. දැන් අපි ගත්තොත් අපේ ඉන්නේ අර අහිංසක මැනේජ්මන්ට් රෙසිස්ටන්ස්ලා ටිකක්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇයි ඇවිල්ලා උදේ ඔය බැනමන කෑකක යන්නේ? එයාට තොරතුරු ගන්න කෙනෙක් නැහැ. මේගොල්ලෝ ගම්වලින් පත් වෙලා එන මන්ත්‍රීවරු. මේගොල්ලෝ දැනුමෙන් පෝෂණය කරන්න ඕනේ. ඒ නිසා තිකරු ජනාධිපතිතුමනි කතානායකතුමාට කියලා අපි මේ පාර්ලිමේන්තුවේ රිසර්ච් යුනිට් එක ශක්තිමත් කරන්න. අපිට මතකයි අපි එහෙ ගියාම අපි ඒගොල්ලන්ට ඉල්ලුවා අපිට උදව් කරන්නම් කියලා කිව්වා. ඒ අත්දැකීම් අපිත් එක්ක එකතු කරගන්නම් කියලා කිව්වා. අපේ ඉන්න නියෝජ්‍ය ලේකම්තුමත් අපිත් එක්ක හිටියා. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේ පර්යේෂණාංශ ශක්තිමත් කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඉතා වැදගත් කියනකත් මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. Nissan Leaf බැටරියේ ආයු කාලයත් දුවන දුරත් දෙගුණ තෙගුණ කර දෙන එකම තැන Leaf House.